අද දවසේ අපේ ටීවී දකුණු මාධ්‍යයතනයේ විදිහට ඇන්ටන් මිත්‍රයානේ ඇන්ටන් මිත්‍රයා සහ කිරාගේ සම්බන්ධය ගැන තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. කවුද මේ කිරා කියන්නේ? මගේ මම මේ ලිඳේ දැන් අවුරුදු 10ක් විතර වෙලා. ඔව්. දැන් මම මේ ලිඳේ තියාගෙන හදනවා. ඔව්. මම එයාට කන්න බොන්න දෙනවා. අවුරුදු 10න් පස්සේ දැන් ඇස් පේන්නේ නැහැ. ඔව්. එයාට ඇස් පේන්නේ නැති හින්දා මේ දැන් මම මේ කෙහෙල් ගෙඩි ගෙන ආවේ එයාට කවන්න. කවන්න? ඔව්. හා හා හා. එතකොට මේ කොහොමද දැන් මෙයා ඇස් පේන්නේ නැත්තම් ඉන්නේ කොහොමද? අඳ ගැහුවම ළඟට එනවා. කිරා කිව්වම එනවා ළඟට. කිරා කිව්වම එනවා ළඟට. ඔව්. දැන් බලන්න දැන් කිරා කියලා අඳ ගැහම ළඟට ඇවිල්ලා කාලා යනවා. කාලා යනවා. ඔව්. කරමු බලන්න පොඩ්ඩක්. මේ හඬට දැන් ගෙදර ඉන්නකොටත් මෙයා මේ වෙන ඇවිල්ලා. ආ දැනුත් ඇවිල්ලා. ආ හඬට යා සංවේදී නේද? ආ ඇස් දෙක පේන්නේ නැහැ කියලා හිතුවා කියන්නේ කොහමද? එයාගේ ළඟින් කෙහෙකද කෑම දැම්මම ඇහලකින් ගියත් දන්නේ නැහැ. දන්නේ නැහැ. කටටම දෙන්න ඕන. හා හා හා. දවසට කීයක් විතර කිසි කෙනෙක් කනවද? නෑ දවසට එකයි දෙන්නේ. මම දවසට දෙකක් දෙනවා. ඔව්. අද දවසටම ඇත්තටම ආයි හෙට තමයි. හෙට දෙනවා. මේ කෙහෙල් ගෙඩි වලින්ද ඉන්නේ දැන්? ඔය දැන් කෙහෙල් ගෙඩි වලින් තමයි මෙයා ඉන්නේ. බත් කනවා? බත් කන්නේ නෑ දැන්. බත් කාකා හිටියේ දැන් කන්නේ නෑ. හේතුව මොකද හිතන්නේ? දන්නේ නෑ එළියට දාන බත් කනකොට. දානවා. ඔව් කිරි බත් කනවා. කිරි බත් කනවා. ඔව්. කිරානේ කොහොමද? කිරානේ. ඉතින් පුතේ එන්න. ආ ආපතේ. ආ. ආර විදියට කන්නේ. ආ. ආපතේ ආ මෙ ආ මෙ මෙන්න හැම කනවා. ආ දැන් වෙනේ වුණනම් අත හපනෝනේ ඈ. ඔව් අත හපන හපනවද? ඔව් වෙනේම හපන වෙනේම අපිට. අයි මෙයා හපන්නේ නැත්තේ? අද දැන් පුරුදු වෙලා. පුරුදු වෙලා මෙයා ෂේප් කරගත්ත කොහමද? අතත් යන කට ඇතුළට හපන්න හපන්නේ. ආ මගේ අත හපන්න. ආ එයා දන්නව ආදරේ කියලා. හල හල. ආ. ගෙන් දැන් මෙයා වයස කීයක් ඉතනවද දැන් මෙයා? අවුරුදු 10ක් වෙනවා. අවුරුදු 10ක් වෙනවා. ඔව්. මහත මෙතනද මහත මට බෑ අත දෙක නෑ මහත මෙතනද මෙතනද මහත මහත නා. ආ. අයියාට හොඳට තේරෙනවද? ඔව් තේරෙනවා. නලගාම එනවා ළඟට. ළඟට එනවා. දැන් නැති දවස්වලට සෝමාව බඩගින්නේ තමයි ඉන්නේ. බඩගින්නේ ඉන්නේ. ඔව් මම නැතුනොත් ඉවරයි. ඉවරයි. ආ ආ. ද අනික් කට්ටියට සමීප නැහැ. නෑ නෑ. කාටවත් ගෙදර අනික් කට්ටියට මේ එකක් නැහැ. නෑ එන්නේ නෑ. ඒ අඬ ගැහුවට. අඬ ගැහුවට එන්නේ නෑ. නෑ නෑ. මේකට හේතුව මොකද්ද කියලා හිතෙන්නේ? අද පොඩි කාලේ ඉඳලා මං හැදුවනේ. පොඩි කාලේ ඉඳලා හැදුවා. ඔව්. මෙයා කොහෙන්ද ගినాවේ? මං ගినాවේ සපුගට ගංගේ මරන්න යන දෙවිත් සතේ. ආ මරන්න යන හිටපු සතා. ටිකට් එකේ වතුර ගහලා පොල්ලෝ මාළු වල්ලනකොට මූ ගොඩ දාලා තන මං කොහොද එහෙම මරන්න දෙන්න බෑ. ඔව්. මම මේ අරන් යනවා කියලා බැලල් එකකට දාගෙන මම පුතා තමයි ටීවී එක අරන් ගිහිල්ලා ගෙනාවා. ඔව්. ගෙනල්ලා දැන් මේ කාලේ ඉඳලා සාම ඉන්නවා. ඉන්නවා. මොකද හිතුනේ මෙයා දැක්කහම ගන්න? මට හරි ආසාවක් හිතුන මෙයා දැක්කහම පව් කියලා හිතුනා. පව් කියලා හිතුනා. මේගොල්ලන්ගේ මාළු මං කන්නේත් නැහැ. මේගොල්ලන් දැක්ක තැන කන්නේත් නැහැ මේ මාළු. නැහැ. නැහැ නෑ අපෝ නැහැ. එහෙම කොහේ හේතුව? මට මෙයයි මතක් වෙනවනේ. මතක් වෙනව? ඔව්. ඒ නිසා මම මෙයාලගේ කන්නේ නැහැ. නෑ නෑ අපෝ නැහැ. ජීවිතේ නැහැ. නෑ. ඊට පස්සේ මේ ලිඳේ තවත් මාළු ගොඩක් හිටියා නේද? ඔව් ගොඩක් හිටියා. ඉස්සර ගොඩක් හිටියා. ඒගොල්ලන් මේ ගමේ කට්ටිය විරුද්ධ වෙලා මේ නාන්න විදියක් නැහැ මාළුන්ගේ කැත වෙනවයි කියලා. ඔව්. එයා මම ඒක දීලා දාලා එන්නකොට මට මූව තියාගත්තා. මෙයයි තියාගත්තම තියාගත්තා. ඔව්. හා පුතා මෙයාට දැන් සහකාරියෙක් සහකාරියෙක් හිටියද? නෑ 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 නෑ. හවුලක් කරන තනියෙන් ඉන්නේ දෙන්න. තනියෙන් ඉන්නේ. ඔව්. නෑ ඉස්සර වෙලා හිටියද? ඉස්සර හිටියා. හා හිටියම කට්ටිය වැඩි වුණාම කොටා ගන්න මේගොල්ලා. ආ එහෙමද? දරුණුයි. අර දරුණුයි මෙයා. හා දැන් මේ මිනිස් ලිඳ ඉස්සත් කාටවත් අබ්බෑ අතට ගන්න. බෑ. අතට ගන්න බෑ. මෙයයි ගහන පටපට ගාලා හරි සරයි ගහමු. ඊට පස්සේ මම අතට ගත්තම අත් දෙකට වෙලා ඉන්න ගුරු ගුරු ගෑයිලි ඉන්න පාඩු ඉන්න ලිඳේ වතුර අස් කරනකම් බේසමකට දාන්න එන ගොඩට ගන්නකම්ම ඉන්න හදනවා. කිසි කොඩක් වල පිට කවුරු ඇල්ලුවොත් ඉවරයි. අර පිටේ කෙනෙක් බකට් එකට දාන්න ගිහිල්ලා මේක මෙයයි බකට් එකට දාලා උඩට ගන්නයි කියලා මට බයින්න බෑ අඟ බර වැඩි. ඔව් එනකොට ගත්ත බකට් එකට ගැහුව කුඩු වෙන්න කෑලි වලට කැඩෙන්න ගැහුවා ගහලා. ඊට පස්සේ මං ආපහු කඹයක් දාලා බහැලා ඌ බකට් එකේ දාගෙන හිමින් සැරේ තියාගෙන හිටියා. අයිනකටල වතුර උනනවා.
අපයා එක තර ඉදිට මෙ දරුණු වයිනේ මෙ කිරන්න මෙහට කොයන්න කොයන්න පොත එල්ල පොත මෙහට මෙහ මත මත අත දිගනෑ ඔච්චරතුරු මේ දැ මේ ගෙඩි දෙකම කනව කැසරේටම කන පොඩ්ඩ පොඩ්ඩ මං ඉඳගන කවන් ඉඳ එක පැත්තක දරුවෙක් වගේ තමයිනේ දරුවල දරුව වගේම තමයි මෙයාලට ආදරය අවශ්‍යයින මේ සත්තුන් මේ සතාට හරි ආදරයක් ඕ ආදරයක්ගේ බුද්ධකම් කෝ එන්න උඩට දැ මිනිස්සු අතර ගනිින්ති මේ සත්තු කැන මොකද සෝමාමට හිතෙන්නේ මිනිස්සුන්ට වඩා දහ ගුණයක් මේ සතා හරි හොඳ සත්තුන්ට හොඳ ගුණයක් තේරෙන හොඳටත් කතා කරාම තේරෙන මං එනකොට දඟලනවා මං දැන් අරය එනකොට වයි දැක්කන ලිඳනකට ඇල්ල බලාගරන්න කන්න කන්න උෂ්ණ වැදිච්චයන් එනවායි කතාහන්ඩ එනකොට වේ ලිඳ වටේ යන්න වට යන සතුටට සතුටට මං ඒට කන්න දෙනවානේ හල දෙන ඉදා ද මිනිසුන්ට හොම කන්න තුන්නලා මොකද වෙන්නේ ඒ මිනිසිට අපිට එක තලා හලා නොහොලොක් කියෙනන හොඳ මිනිසු නෑන හොඳ මිනිසුත්තින්න හොඳ මිනිසු හිටියට වැඩන්න මේගේ සත්තෙක් කදන කරලා හොඳයි හොඳයි ඇඟට ගුණයි ඇඟට ගුණයි රන්න ද මං කල්පනා කරන්න මම නැතිකාලක මේ සතා මැරලයයි සතාට කල්න්න දෙන්න කවුරන්න කාටත් බෑන ඕ මෙයාගේ සාමාන්‍යෙන් ජීවිතකාල් ජීවන කාලේ කොච්චර වගේද සාමාන්‍ය මමනම් දන්න එක කියන්න මේ ඉන්න දවුරු දායක් හිටිය ඕ ඉන්න තාමත් තින්න රැස් දෙක දොට්ට පැනල ති අයිලියට ඇවිල්ල තියෙන්නේ මේ හඬට තමයි මේ සංවේදී වෙන්නේ මෙහට මෙහට අර නැද් දෙක එලියට පැනල අත දෙන්න අත ඔඩු අතගන්නකන්න ඉන්න ඔඩු අතගන්නකන් ඉන්න බඩ බඩ පිටලන්නේ ද බඩ පිරිිතින්න දේරන්න අතගන්න ඔඩු අතගන්නකන් ඉන්න ඉන්න අපතේ මෙහෙන්නද මට අත දෙන්න බැවට අනවා නික ඇත්ත එක පත්තක වේ රෝගියකුට ප්‍රතිකාර කරනවාගේ වැඩක් දේද හැමදාම දේතතින් කන්න දෙන්න මම දෙනගම් බලාගෙන ඉන්නවානය බලාපොරොත්තුව ඉන්න මංගල සාමාන්‍ය මේ වෙලාවටද කන්න දෙන්නේ රෝේලාර්තාමන් කරනතික අර මල් පූජ කරලා ඇවිල්ල ශස්ස අපව දවල් වනත් කන්න දීල තමයි දියට බහින් මං හිටියෝ හිටිය නපුත නැති දවසරට නිකන් හොම දම්මට එයා කන්න ඇද නෑන නෑ එයට පේන්නෑනේ පේන්න නපුත මේ උඩට එන්න පන මේ හඬට තමයි මෙයා මේ සංවේදී වෙන්න නේද එකඟ වෙලා ඉන්න මහත් එක මේ මගේ අන්න කියලා විරිපුත කිරිපුතා මෙයාගේ කැමතිම කෑම කිසිල් ගෙඩි එසයි ගෙති මිදි අන්න දෙදල් ආන්න කන දැක්ක ඒම් කොයි මේ කෑල්ල මේ රොකු වැඩී බඳුන්න එවනාට කන කනත් තියෙනනේ දැම් මේ කෙසල් ගෙටියට අමතර කිරිබත් ඉතරමද යාකන්න කිරිබත් කනවා ති මිදි කරලද නම් මිදි ගෙටිය කනවා වතුර බිල්ුව බීල දැන් ආපෝ කනවා මේ දැ අදට මෙයාගේ ගති සිරිත් දන්න සෝම්මාවනේ මොකක්ද වෙන්නේ මොක මේ කන්නතු වෙන්න නම් ්‍රවමක් ගහල වතුරටිකත් බීල උඩට ඇල උත්මගන්නවන්නේ එතකොට ඇල්ල අපෝ කනවා මේ තවයි එකෙක් ඉන්නවාගෙනකම් හැඩයක් තියෙන නේද ඇත්තරම දැ මේ වගේ දේවල් මිනිස්සු ගොහෝදුරට කරන්නෑ මේ තියෙන කරන්න මේ වගේ සත්කාර කරන්න සත්තු මරං කන්න තමයි බල ඇයි මේ මිනිස්සු එහෙම මරංකඩ චේතනාවකට පත්වෙල තියෙන දැන් හැදිච්චකම තමයි එන්න එන්න ඕක වැඩීන වැඩි එන්න එන්න වැඩි මේ දලක් දාලාරම දාලා තියෙන්නේ මේ මේ සතාත හිරිහර කරයි කියල කවුර දන් දැල දම්ම මේ කොලන්න නම මේ අරස්සා කරගෙන ඉන්න කිය ආරක්ෂා කරන්න ඉන්නේ කියන එක ඉතින් දැ මේක දැන් එක පැත්තක මේක පිරිසුතු කමරක ගන්නත් මේ සතා බලපානවා මන්ද මේ අත්තංකුවත් වෙන එක අරගන මේ සේරම් රොඩු අයින් කරනවා ඕ අයින් කල්ලා ඉල්ලෙන්ද ඉහල දෙනවා ඉහල පිරිසුතු කරනවා මෙයට ඉන්න ඔව අන්න ඉන්න මං යනක යන්න අරන්න ඒ හඬට බොහොම මේ සංවේදී නේද ඒව ඉන්නවා කිරිපුතා කිරිපුතේ කිරිපුතා එන්න උඩට කිරි මහත්තයෝ ඉන්න අරගෙන දැයි සාමානය අතර ගන්න පුළුවන්න්නම් මේ දැයි ටැංකියක හිටියනම් අතර ගන්න පුළුවන්ගේ පුළුවන් ටැන්කන ගොඩට
නිද ඉස්කරම් හිස් කරන දාට ගොඩට ගත්තා මගේ අතට වෙලා ඉන්න ටිකක් කියලා කොරස් කොරස් කියයිල ඉඳලා ඊට පස්සේ අපව බේතම දැම්ම ඉන්න දඟලන්න පිට කවුරු ඇල්ලුවත් යකාම තමයි ආජනත් එක්ක කුඩු වෙන කුඩු වෙන්න ගහන 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 ඒ මොකෝ දැන් සත්තුන්ට මේ මේ සත්තු දන්නෝ අපිට වැඩිය හොදට ඔව් සත්තු අපිට වැඩිය හුඟක් දන්න සංවේදී තේරුම් ගන්න ඒවල සංවේදී තේරුම් ගන්න හොඳ ලස්සන ලස්සනට තේරුම් ගන්නවා අපිට එහෙම තේරුම් ගන්න බැරියයි අපිට ඒක තමයි වෙලස සත්තු උනත් දැන් හැදෙන පරම්පරාවට ඒවා තේරුම් ගන්න හරි අමාරුයි අමාරුයි අහන්නේ නැහැ මේ සතාට කන්න පොඩ්ඩක් දාන්න ඒව නැහැ ඒව නැහැ ඒව නැහැ දැන් මේ අපි කොහෙද යන්නේ දැන් ඔබට තේරෙන විදිහට මේ අපේ සමාජයේ කොයි තැනකටද මේ ගමන් කරන්නේ සමාජයේ යන්නේ ඉතින් එන්න එන්න නරක තැනකට තමයි ගමන් කරගෙන කරගෙන යන්නේ දැන් තියෙන මේ ගතිගුණවල හැටියට මිනිස්සුන්ගේ කතා කරනකොට කේන්ති ඔව් මිස්සර වගේ නුරුස්සන අපි වගේ පුතේ තාත්තේ කියලා කතා කරන්නේ ඔව් නම කියලා කියන්නේ ඔව් අර ඒ ඉස්සර තිබිච්ච අර මානව බැඳීම කියන එක ටික ටික මිනිස්සුන්ගෙන් දුරස් වෙලා අපි ඉස්සර වෙලා අක්කල අක්ක මාමා අයියා අක්කා එහෙම කියලා තමයි අමතන්නේ නේද දැන් එහෙම නැහැ දැන් නම කියලා තමයි අර රටවල් වල ඉන්න මිනිස්සු වගේ තමයි අර ඉස්සර ඕකේ තිබුණු දේ තමයි අපිට හොඳ මේ මේ සහෝදරකමක් බැඳියාවක් තිබිච්ච තැනක් ඒ කියන්නේ ඒක දැන් ඇත්තටම තුරන් වෙලා තියෙන මිනිස්සු මේ ආර්ථික පස්සේ ඇත්තටම ආර්ථිකය නිසාම තමයි මේ බොහෝ දේ සිදුවෙලා තියෙන්නේ බිල් ගෙවන්න ගියාම ඔක්කොම අපි ඉවරයි ඇත්තට මේක හරි මේ විශේෂිත තැනක් මටත් ඇත්තටම මේ මේ ලිඳේ තමයි අපිත් නාපු තැන මේ තමයි ඇත්තටම අපි ලිඳේ දැන් නා අපිට එන්න වෙන්නේ නාපු ස්ථානය තමයි ඉතින් අද දවසේ අපි සෝම්මාම තමයි මේවා රැක බලාගෙන මේවා නඩත්තු කරමින් ඉන්න ඉතින් වතුර ආවට පස්සේ මේ සියල්ල අමතක වෙලා යනවා මේ සියල්ල කාටත් අමතක වුණා අමතක වෙලා ගියා හැබැයි සෝම්මාමට ඒක අමතක වුණේ කොහොම හරි මේක මේ දේශපාලච්චේකට කියලා හරි මේක අලුත් ඇඩියා කරගෙන නේද කොහොම හරි මේක රැකගෙන ඉන්න එක ගැන අතිශයම සතුටුයි නැත්තම් මෙතන අතුපතු ගාලා පිරිසිදුව නේද මේ රැකගෙන ඉන්න එක අතිශයම වටිනවා ඉතින් මිනිසුන්ට කියන්න තියෙන පණිවිඩය මොකද්ද මිනිසුන්ට පණිවිඩය කියන්නේ මේ වගේ සතුටු දැක්කම මලාගෙන කන්න එපා අරගෙන ගෑනලා හදන් ආදරෙන් හරි ආදරය කරන්න පුළුවන් සතෙක් තමයි මේ සතා මේ මාළුව හරි ආදරේ මනුස්සයන්ට ආදරේ හරි ආදරේ කොරලියා නෑ නෑ තෙප්පිලි 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 ඔව් හරි ආදරේ සතුන්ට මං කියන කාටවත් මේ වගේ සතෙක් හදන්න ඒ සතාට හිරිහැර කරන්න එපා මරන්න එපා ඔව් දැක්ක තැන අරගෙන ආයලා හදන්න හදන්න බැරි නම් මට ගෙනල දෙන්න මං හදාගන්න හදනවා හදනවා ඒ තරම් ලෙන්ගතු දැන් ඇත්තටම මෙයාලා මේව ගත්තත් ඉක්මනට මැරෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ එහෙම විශේෂත්වයක් තියෙනවා මම දැකලා තියෙනවා ඔය මෙයාට කෙහෙ ගෙඩි වලට මම සති තුනකට තරයක් ලුණු වැට දෙකක් තුනක් දාලා කවනවා ඇයි ඒ අර යාගේ ලුණු ගතියක් තියෙන්න එපා බඩේ ඔව් ඒක කාලා ඉන්න ෂොක් එකට ඉන්න දඟලා දඟලා නගහ නගහ ඒ කියන්නේ ලුණු සහිත බවක් අවශ්‍යද ඔව් අවශ්‍යයිනේ මාළුන්ට ලුණු ටික ඕන ඔව් මගේ ලුණු මට අර මාළු හදන එකනේ කියලා ලුණු ටිකක් සෝමයේ දෙන්න හොඳයි. හා. ඒක ඉතින් මෙයාගේ ඇහැට බෙහෙත් කරන්න ඉඩයක් නැහැ අපිට. ඇහැට බෙහෙත් කරන්න පුළුවන්ද? එයාට බෙහෙත් මං කඩවල වලින් අහුව නැහැ ගන්න. එහෙම ඒව නැහැ. තියෙනවා නම් එයාට දුන්නා නම් ටක් ගාලා දුන්නා නම් කනවා මං දුන්නොත් ඕන දෙයක් කනවා. කනවා? ඔව්. දැන් ඔය මේ මම නිකන් හරි කැමති මේ මේ පච්ච ටික කොහොමද මේ මාම ගහගෙන තියෙන්නේ මේ ඇන්ටන් මිත්‍රයා මේක හන අපි ඉතින් ඒ කාලේ ගහපුවා තමයි ඒ කාලේ කියන්නේ කොයි කාලේ වෙනකොටද කොල්ල කාලේ කොල්ල කාලේ කොළ බිද්ද ගැව්වේ කොළ බිද්ද උඩ ගහපුවා ඈ කොළ බිද්ද උඩ ගහපුවා නෑ ඔය නිකන් හිතුවේ පච්චයක් ගහන නිකන් හිතුවේ කොහොමද හිතන නන්නත කොල්ල ළමයි ඉස්සර මිනිස්සුත් එක්ක ආශ්‍රය කරනකොට ඉතින් ඒක හොඳ රියදුරෙක් නේද ඔව් ඉස්සර ඔව් හා 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 ද රියදුර රස්සාව ගැන මොකද දැන් දැන් හිතෙන්නේ දැන් රියදුර රසාව කරනවා කරන්න බෑ මේ කොරෝනා බෙහෙත් ඉඳලා ඔව් මේ යටිපතුල දෙකම හිරිවැටලා ක්ලච් එක බ්‍රේක් එක පෑගුවට තේරෙන්නේ නැහැ ඔව් බෙහෙත් දෙක විද්දේ ඔව් හරි අමාරු ඒ ක්ලච් එක බ්‍රේක් එක පෑගුවට තේරෙන්නේ අනුන්ගේ වාහන ගෙනියලා මිනිස්සු මරන්න බෑ දැන් මං ගෙදරටලා ඉන්න පොඩි අය මගේ කොල්ල තුන්දෙනෙක් ඉන්න තුන්දෙනා මට කන්න දෙනවා ඔව් කාලා ඉන්න ඔය ඔක තමයි වැඩේ මේ කොරෝනා බෙහෙතෙන් ලොකු හානියක් ඔව් හානියක් වුණා මට හොඳ බල වාහන වැඩ කළා මිනිස්සේ මම නුවර කොළඹ බස් දීව වරායේ ටේලර් වැඩ කළා ඔව් ඉතින් දැන් ඉතින් වැඩ කරන්න බෑ දැන් ඉන්න පාඩුවේ අනුන්ගේ වාහන ගෙනලා මිනිස්සු
නැති කරන්න බෑ. අවසන් කාලෙත් නේ ඉරේ ඉන්නේ නැහැ නේද? ඔව් හොඳ නාමයක් තියන ඔය ඉන්න වාඩේ. වාහනයකට එලවන්නේ නැන්නේ වාහන. එලවන්නේ නැද? බ්‍රේක් එක පෑගුවට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඇක්සලරේටර් එක තිබුණාට බ්‍රේක් එක මොකද්ද කියලා කකුල තේරෙන්නේ නැහැ ගැ. මේ යටිපතුල හිරිවැටලා තියෙනවා. හිරිවැටලා. ඉතින් අපෙත් උග තියෙනනේ. මන්ද මගේ න හිරිවැටල මට තේරෙන්නේ නැහැ මේක. හා හා. කැපුණා තේරෙන්නේ නැහැ යටිපතුල. යටිපතුල. ඇවිදීමේ ප්‍රශ්නයක් නැහැ. ඇවිදීමේ ප්‍රශ්නයක් නැහැ. ඇවිදින්න පුළුවන් මොනවාද? හා. යටිපතුල් වල මේ මේ කියන්නේ හිරිවැටීමක් තියෙන්නේ. තියෙන්නේ. තේරීමක් නැහැ. පෑගුණේ මොකද්ද? මේ පාගන්නේ මොකද්ද? ඒක තේරෙන්නේ නැහැ. ආ. ඒ කියන්නේ යටිපතුල් වල තමයි වේදනාව එන්නේ. ඔව්. ආ. දැන් ඇත්තටම මේ දේවල් කරලා දැන් මට මතකයි සෝම්මාම මේ සුනාමි අවස්ථාවේදී ඔය ඌ හැම දෙයකටම බැහැලා නිකන් වැඩ කරන කෙනේ. ඔව්. දැන් ඒවත් එක්ක බලද්දි දැන් අපිට දැන් ඔබ වගේ චරිත මේ සමාජයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ මොකෝ ඒ? අනේ ඉතින් දැන් හැදෙන සමාජයේ හැටි තමයි ඉතින් මිනිසුන්ගේ ළමයින්ගේ අනුන්ගේ දේවල් වලට මිනිස්සු දැන් පැනලා එහෙම වැඩ කරන්න ගතියක් නැහැ. නෑ නෑ. හේතුව මොකද එහෙම? ඉතින් දන්නේ නැහැ මේක මේ අපි දැන් ඉස්සර නම් හැම දෙයකටම පැනලා වැඩ බල කරන මිනිසුන්ගේ ප්‍රතිචාරයක් නෑ අපිට. ප්‍රතිචාරයක් නෑ. නෑ දැන් ඉන්න මිනිසුන්ගේ ප්‍රතිචාරයක් නෑ වැඩ බල කරාට. කරාට. ගුණයක් නැහැ. ගුණයක් නැහැ කිසි ගුණයක් නැහැ. മന്ത്രിගොල්ලොත් එහෙමයි කවුරුත් එකයි. ඔව් tamunge බඩ විතරයි. බඩ විතර අපි නෙන් අර කරපුංචකොලේ වගේ අවස්ථාවට අඳ ගහනවා අර ගහගෙන රස බලලා එළියට දානවා ආපහු අපිට ඉන්න කියන්නේ නැහැ මොකක් කරන්න. මොකක් කරන්නේ? කරපුංචකොලේ රස බැලුව එළියට වීසි කරානේ. ඒ වගේ තමයි අපි. දැන් ඇත්තට මම දැක්ක දේශපාලඥයෝ බොහොම ආරක්ෂාව දීලා පොඩි එහෙම එකක් කරා මම දැක්ක මේ ගොඩක් කාලෙක. ඒව දැන් ගැන බලලා දැන් අද හිතෙන්නේ කොහොමද? අද ඉතින් හිතෙන් කලකිරිලා ඇත්තම කතාව. ඔව් ඇත්තම කතාව හිතෙන් කලකිරිලා ගෙදරට වෙලා පාඩු ඉන්න ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඔව්. දෙන්නෙක් ආබාධිකයි. එක්කෙනෙක් හොඳින් ඉන්න 3 දෙනාම කන්න දෙනවා. ඔව්. කාලා මේ දැන් ඉන්නේ චූටි පුතාය ගාව මගේ පොඩි එක්කෙනාය ගාව. ඒතුත් ආබාධිකය. ඔව්. ඒ ගාවදල ඔය ඉන්න ඉතින් කාලා බීලා. අවසානයේ බලද්දි සමාජයේ මහා බරපතල වෙනසකටපත් වෙලා මිනිසුන්ට මිනිස්සු නැති කරපු තත්ත්වයක් තියෙන්නේ. එකව කරපු තත්ත්වයක් තියෙන්නේ. එක්කෙනාට එක්කෙනා නැති තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා. මේකට හේතුව ආත්මාර්ථකාමීත්වයමද? ඔව් මේක ඉතින් ඔය මිනිස් දැන් වෙන තත්ත්වය ඉතින් මොන වගේ තත්ත්වයක්ද කියලා කියන්න බෑ. ඉස්සර වගේ නේ දැන් නම් හරි අමාරුයි. ඔව් ළමෙක් හදාගන්න පොඩි ළමෙක් ගෙදරක දොරක තියාගන්න. ඒකත් පරිස්සම් කරගන්න ඕන හරි අමාරු. ඔව් ඕක තමයි තත්ත්වේ. ඔව් හරි. එනම් ඉරපතා ගියා කාලා ගියා දැන් එයා හැංගිලාද ඉන්නේ දැන් යනවා අතන අයිනේ ඉන්නේ ගලක් අයිනේ ගලක් අයිනේ ආ මෙතන ගලක් තියෙනවනේ ඔව් ආ එතන තමයි මේ ඉන්නේ ආ ආ ආ ආ දැන් ඉන්නේ ආයි ආයි එන්නේ ආයි එන්නේ මම ආයි දවල්ට આવුත් එනවා දුවල ඇවිල්ලා බලනවා ඉන්නවා බලනවා හා 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 හරි එනම් සෝමා මේනම් ජය වේවා හරි ජය වේවා ජය වේවා මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න